මේ දවස්වල ලංකාවේ වැඩි වශයෙන්ම කතාබහට ලක් වෙන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක වෙන්න ඕනද නැද්ද කියලා. කොහොම වුණත් මේ අතරේ මරණ දඬුවට නියම වූවන් පිළිබඳ ප්‍රකාශයක් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල 16 වෙනිදා ප්‍රකාශ කළා. ඒ කහවත්ත ප්‍රදේශයේදී පැවති විපතටපත් වූ ජනතාවට සහන සැලසීමේ වැඩසටහනකට එක් වෙමින්. එෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරිය ප්‍රකාශ කළේ බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ මරණීය දඬනය නියම වී සිටින ලැයිස්තුවේ පළමුවෙන්ම ඇතුළත් වන්නේ කාන්තාවකගේ නමක් බවයි. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය මෙලෙසද ප්‍රකාශ කළා. මේ රටේ කුඩු වැඩියෙන් මෙහාට මෙහාට ගෙන යන්නේ කාන්තාවන් නියම පිළිබඳ කනගාටු වෙනවා. දැන් බන්ධනාගාරයත් අයිති නිසා එහි කටයුතු පිළිබඳව දන්නවා. බන්ධනාගාරයට ගියාම ජීවිතය එපා වෙනවා. මත්කුඩු ජාවාරමේ තවදුරටත් නිරතවන මරණීය දඬනය නියම වෙලා ඉන්න අයට එම දඬුවම ක්‍රියාත්මක කරන්න ඕන කියලා ජනාධිපතිතුමා කිව්වා. ඒ ලයිස්තුව ඉල්ලලා යවපුවාම කනගාටු වෙන්න කියන්න ඕනේ. ඒකෙත් පළවෙනියටම ඉන්නේ කාන්තාව. මෙරට අපි බාර ගන්නකොට නීති විරෝධී සංක්‍රමණික පාරාදීසයක්. අපේ රට මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙලා තිබුණා. මේකට නිලධාරීන් සම්බන්ධයි. ඇතම් බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයි. ඇතම් පොලිස් නිලධාරීන් සම්බන්ධයි. හිතන්නේවත් නැති අය මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා ඉන්නවා. අපි කරන්නේ හරියද? වැලිකඩ බන්ධනාගාරය තුල තමයි මත්කුඩු ජාවාරම මෙහෙවන්නේ කියලා පුවත්පතක මුල් පිටුවේ පළ වෙලා තිබුණා. හැම අභියෝගයකටම මුහුණ දීලා මේ රටේ පාතාලය මත්කුඩු ජාවාරම මර්ධනය කරන්න කටයුතු කරනවා. යයි එතුමිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. දිනපතා මෙවැනි වීඩියෝ බලන්නට කැමති නම් අමුතු වීඩියෝ අපිව මෙතනින් subscribe කරන්න. bell icon එක මත click කර අපගේ වීඩියෝ මුලින්ම නරඹන්නටත් එකතු වෙන්න.